Hi, good morning. Good morning, Amotama. Happy to be here. I am going to go to the house. Bye bye. අපි කැම්පින් සයිට් එකේ ඉඳන් මෙතෙන්ට ආවා පැයක විතර ගමනකින් පස්සේ ඉතින් මෙතන වැඩි ආද කට්ටාම කට්ටි ඇවිල්ලා නැහැ අපි උදේම ආපු නිසා ඉතින් අපිට ඒකින්ද ලස්සන හොඳට බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි මෙතන ගොඩක් ලස්සන තැනක් අපි මේ ආපු දෙවනි පාර මෙතනට පළවෙනි පාර ආවා එුණාට අපිට එහෙම වීඩියෝ එකක් කිරීම අදහස තිබ්බ නැති හින්දා එුණාට අපිට හිතුණා මේ වගේ තැනක් වීඩියෝ එකක් කරන්න වටිනවා එච්චර ලස්සන තැනක් ඉතින් අපි ඒක නිසා ආයි පාරක් ආවා ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි බලමු ගිහිල්ලා අපි මෙච්චරයි මේ ලස්සන කියන තැන කොහොමද කියලා අපි යම් බලන්න එන යම් අපිත් එක්ක මොකෝ සීතලද අපි දැන් විනාඩි 10ක් විතර පටන් ගත්ත තැන ඉඳගෙන ඇවිදගෙන ආවා දැන් ටික ටික අපිට පේන තියෙනවා ලස්සන කෙක යනවා පල්ලෙහායි දැන් බලා ගන්න පුළුවන් වෙයි දැන් හරිම ලස්සනයි බුදුම ලස්සනක් තියෙන්නේ අපි යන් ඉස්සරහට අපි යන් ඉස්සරහට ඕ අපි ආවා තැනට මේක කියන්නේ බ්ලූ ස්ප්‍රින් කියලා මේක තියෙන්නේ පොතරුරු වල හැමිල්ටන් උත් රොටරුවත් අතරමඟ තමයි මේක හම්බ වෙන්නේ හරිම ලස්සනයි අපි උදේම ආපු නිසා තවත් ලස්සන වැඩි මේක අපිට මෙතන ඇවිදින්න තියෙනවා කිලෝමීටර් 9ක් විතර දුර ප්‍රමාණයක් පැයකමාරක් වගේ ගමනක් තමයි තියෙන්නේ ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න මේ ලස්සන බලන්න හරිම ලස්සනයි කුරුල්ලෝ ඉන්නවා සද්දේ හරිම ලස්සනයි
දැන් පටන් ගත්ත තැන ඉඳන් මෙතෙන්ට එන්න විනාඩි 20ක් විතර ඇවිදගෙන ආවා. බ්ලූ ස්ප්‍රින්ග් එක හරියටම පටන් ගන්නේ මෙතන ඉඳන් තමයි. මෙතන එක ලුක් අවුට් පොයින්ට් එකක් තියෙනවා. අපිට මෙතනින් බලලා ඉස්සරහට වොකින් ට්‍රැක් එක දිගේ ඇවිදගෙන තමයි යන්න තියෙන්නේ. අපිට ඇවිදගෙන යන්න පුළුවන් මේ වොකින් ට්‍රැක් එකේ විතරයි. මොකද මේ දෙපැත්තේ ඒගොල්ලෝ පොඩි පොඩි පැලෑටි හැම් බවලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හරියට ඒව ගැන හිතනවා. අපිට ඒව පා ගන්න කරන්න ලවුඩ් කරන්නේ නැහැ. ඉතින් අපි දිගටම ඇවිදගෙන යන් තව ලස්සන දැන් බලන්න ඉස්සරහට. මේකේ වතුර පියෝ ක්ලීන්. ඒ වගේම තමයි අවුරුදු 100ක් විතර කාලයක ඉඳන් මේකේ වතුර මේ විදිහේ පවත්වගෙන තියෙනවා. අහිරේ තමයි මේකේ ස්විම් කරන්න ලවුඩ් කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේකේ වතුර වලට තියෙන පිරිසිදුකමට හානියක් වෙන නිසා. ඉතින් ඒකයි මේකේ මේ සුන්දරත්වය තාමත් මේ විදිහටම රැකලා තියෙන්නේ. මේක තමයි අපි ගියපු වොකින් ට්‍රැක් එක. මෙතනින් තමයි එක පටන් ගන්නෙ. අපි යන් ට්‍රැක් එකේ ඉස්සරහට. මේකේ වතුර කොච්චර පිරිසිදුද කියලා කියනවනම් මේකේ තියෙන වැලි කැටයක් පවා පේනවා. එච්චරට මේකේ තියෙන පිරිසිදු වතුර. අනිදේ තමයි මට කියන්න අමතක වුණු සමයක වුණත් වින්ට් එක වුණත් මේකේ වතුර 11 සෙල්සියස් නේ. ඔව්. 11 සෙල්සියස් තමයි තියෙන්නේ සමද වින්ටද ඕන කාලෙක වතුරවල එකම අගයක් තමයි තියෙන්නේ. හරිම පිරිසිදු වතුර. Oh.
හරිම දුකයි කියන්නත් මෙතනින් එහාට යන්න අලවුඩ් කරන්නේ නැහැ මේගොල්ලෝ මොකද ඊයේ පා පෙරේදා හඳන් වැස්සක් තිබ්බා ඒ නිසා තව මේන්ටේනන්ස් වගේ කුත් යන හින්දලු ඉතින් අපිට මෙතනින් එහාට අදට යන්න විදිහක් නැහැ හරිම දුකයි මොකද තව කියන්නේ ගොඩක්ම ලස්සන තැන් තියෙන ඉස්සරහට මේකේ ඉතින් අපි කලින් ගිය පාර තිබ්බ වීඩියෝස් තිබ්බොත් මට ඒවා දාලා පෙන්වන්න අපි ඒවා එඩිට් කරලා දාලා පෙන්වන්න පුළුවන් කොහොමද කියලා ඉතින් සමා වෙන්න ඕන අපිට මෙතනින් මේ බ්ලූ ස්ප්‍රින්ග් එකේ වීඩියෝ එක ඉවර කරන්න සිද්ධ වෙනවා දුකෙන් උනත් මොකද කොහොමත් මෙතනින් අපි මේ අවිදන් ගියත් මේ ට්‍රක් එක දිගේ තැවෙන්න තියෙන කිලෝමීටර් 9ක් දුර යන්න තියෙනවා ඉතින් යන හැම අතරතුරම ලස්සන ලස්සන තැන් තියෙනවා බලන්න මේ අපි පහු කරගෙන ආව වගේම ලස්සන තැන් තමයි තියෙන්නේ විශේෂත්වයකට තියෙන්නේ පොඩි ගියල්ලක් වගේ එකක් තියෙනම ඇතුලෙන් ඉතින් ඒක තමයි අපිට මග ඇරෙන්නේ එකම දේ බලමු මම බලලා අපි ගිය පාර වීඩියෝත් එක්ක චෙක් කරලා එහෙම නොත් මගේ වීඩියෝ එක දාන්න පුළුවන් ඉතින් අද අපෙන් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා ඊළඟට අපි යන තැන මීට වඩා excited වෙයි අනිවාර්යයි අපි ගිහිල්ලා බලමු කොහෙටද යන්නේ කියලා මොකද අපිට ඒක ටයිමින් දීලා තියෙනවා අපි එතන ඉන්න ඕන තව පැයක් හෝ දෙකක් ඇතුළත ඉතින් අපි එතනදී හම්බු වෙමු ඉතින් සමා වෙන්න ඕනේ මේ වීඩියෝ එක මෙතනින් ඉවරකම් සිද්ධ වුණාට දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි තව ලස්සන වීඩියෝ සිද්ධියට ගේන බලාපොරොත්තු වෙනවා thank you Kiora okay bye bye ඉතින් කලින් කිව්වත් වගේම මම බැලුවා ගිහිල්ලා අපි ගාව මොනහරි කලින් ගත්ත වීඩියෝස් තියෙනවද කියලා. ඉතින් වාසනාවට වගේ වීඩියෝස් දෙකක් විතර තමයි මට හොයාගන්න පුළුවන්කම ලැබුණේ. මෙන්න මේ වගේම වතුර පාරක් ලස්සනට ගලාගෙන යනවා පොඩි දියල්ලක් වගේ එකක් එක්ක. ඊට අමතරව මේකේ අපි යනකොට අතරමඟ තියෙනවා අර අපි මුලදි පෙන්වුවට වඩා අර අපි නිල් කැටේට වතුර කියන්නේ ඒ වගේම ලස්සන වතුර පාරක් ඉතින් අපිට වතුර අල්ලන්නත් පුළුවන් ඒ හරියෙන් නම් පොඩ්ඩක් බහැලා ඉතින් ඒව තමයි අපිට මේ වීඩියෝ එකේ මග ඇරුණු වටිනම දේවල් ටික ඉතින් කිසිම විදියකින් මේ වීඩියෝ එකක්වත් මේ ෆොටෝ එකක්වත් අපි එඩිට් කිරීමක් කරලා නැහැ මේ පේන තියෙන විදිහටම තමයි අපිට එතනට ගියාමත් බලාගන්න පුළුවන් වෙන්නේ ලස්සනම ලස්සන නිල් කැටේට තියෙන වතුර ටිකක් දැක්කම ගොඩක් අස හිතෙන ඒ වගේම තමයි නිව්සීලන්ඩ් වල නෝත් අයිලන්ඩ් වල තියෙන පිරිසිදුම වතුර තියෙන එක ස්ථානයක් හැටියටත් අනිත් වැදගත්ම තේ තමයි පානීය ජල අවශ්‍යතාවය සඳහාත් මේ වතුර භාවිතා කරනවා කියලා කියනවා